ඇප්ලයිඩ් සර් රට ඉඳලා ඇවිල්ලා නැති එක අපිට සිකුරාදම ආරංචි වුණ හින්දා අපි කෙලින්ම ලයිබ්‍රරිය ආවා. අද නම් එළියට බැස්සේ කොහොම හරි හිත ගැට ගහගෙන පාඩම් කරනවා කියලා හිතාගෙන. ඒත් ඒක නම් ෂුවර් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මම කෙලින්ම ස්ටඩි රූම් එකට ගියා. බින්දු මටත් එක සීට් එකක් අල්ලගෙන. පිස්සු ඇදෙනවා. ඉසංග නේද මේ? ඒ මේසෙම යහ පැත්තේ ඉසංකයි යාගේ යාළුවා ඉඳගෙන. මේකනම් හැබැයි ගොඩක් දුර දිග යන වැඩක් වගේ. මෝනින් උදේ පාන්දරම වැඩ අල්ලලා වගේ. මම හෙමින් එහෙම කියලා ඉඳගෙන ෆිසික් පොත පෙරලුවා. මෝනින් ඉසංක හිනා වුණා. ඒක නෙමෙයි අර බලපන්. උඹ යාළුවෙකුත් ඇවිල්ලා ලයිබ්‍රරියකට. අර බින්දු ඇඟිල්ල දික් කළා. අම්මට හුඩු ඇස්ප්‍රින් නේද? ඒකි තවත් කෙල්ලු ටිකක් එක්ක ඇවිත්. මම හිනා වෙලා ආපහු පොත පෙරලුවා. පාඩම් කරන්න හිතාගෙන. ඒකාගාරී ප්‍රවේගයෙන් ගමන් කරන ස්කන්ධය එම්මත වස්තුවක එක හුස්මට මම ගණන් හැදුවා. ටිකක් වෙලා ගිහිල්ලා වෙලා බැලුවම තමයි දන්නේ වෙලාව 10:45 කියලා. යමුද එළියට ටිකක් ප්ලේන් ටිකක්වත් බොන්න. යමු. අපි කට්ටියම එළියට ආවා. මියා නම් මහ පච ගහක්. ඉසංක මගේ දිහා බල්ලා හිනා වෙවි කිව්වා. ඇයි? ඇයි කියලා අහන්නේ? මොකටද මේ මැත්ස් කරන අය අපේ කොමර්ස් ක්ලාස් වලට රින් ගන්නේ? ඇයි මැත්ස් කරන යුන්ට කොමර්ස් ඉගෙන ගත්තාම වකවඩු වලට අහිත කරවන්නට පුළුවන්ද? නෑ එහෙම නෙමෙයි. ඕනවට වැඩිය බර වැඩි වුණාම මොලේ තවත් පල්ලයට බහින්න ඉඩ තියෙනවා. මොකද දැනටමත් තියෙන ඉනින් පහලනේ. ඉසංකගේ යාළුවත් මාර කටර එකක් වගේ. දෙයියෝ කෙල්ලන්ට මොලේ අඩු වෙනුයි කට වැඩි වෙනුයි දීපු හින්දා නෙමේ කරදරේ. කැන්ටිමේට් සූ ගාලා සෙනග. ඉඳ ගන්න ඉඩක් ඇත්තෙම නැහැ. සමාරු ස්ටඩි රූම් එකේ කොච්චර ඉඩ තිබුණත් දවසම ඉන්නේ කැන්ටිමේ. තවත් කට්ටියකට ලියාපදිංචි මේස පුටු එහෙම තියෙනවා. ඒ පුස්තකාලේ ලයිෆ් මෙම්බර්ස්ලා. ඉසංක සල්ලි දීලා ප්ලේන්ටි හතරක් අරන් ආවා. ඒකි හරි හොඳ කෙල්ලෙක් වගේ. ඕනට වැඩිය ලොකු උන නැහැ. අපි කවුන්ටරේ ළඟ තියෙන ලෑල්ලට හේතු වෙලා තේ බිව්වා. බින්දු මහරගම කොයි හරියේද? පිළිකා රෝහල පාරේ. ආනේ මගේත් යාළුවෝ ගොඩක් ඉන්නවා ඒ පැත්තේ. බින්දු ඉසංකයි කතාව පටන් ගත්තා. මම වටපිට බැලුවා. එක තැනකවත් ඉඳගෙන ඉන්න එවුන් නැගිටින පාටක් නම් නැහැ. සමහර තැන්වල එක පුටුවේ දෙන්න තුන් දෙනා හවුල ඉඳගෙන. එතකොටම කැන්ටිමේට ඇතුළුණු කපල් එක දැකලා මාව උඩ ගියා. මල කෙලියයි මචං අර බලපන්. මම බින්දුට ඇඟිල්ලෙන් එනලා ඒ ජෝඩුව පෙන්නුවා. ඇස්පින් කොල්ලෙක්ගේ අතත් බදාගෙන. කොල්ලා වෙන කවුරුත් නෙමේ. එදා ක්ලාස් එකේ වළීදී මට කවකොට පෙට්ටියෙන් ගහපු ලාඩා. මාර සීන් එකනේ දැන්. එහෙන් කෙල්ල ඔරොප්පු. මෙහෙන් කොල්ල තොරොප්පු. ඒ කියන්නේ ඔරොප්පු ඩබල්. අද නම් ජීවිතේට නොකාපු වරිප්පා නොමිලිමි හම්බ වෙයි වගේ. මගේ පපුව මට නොකියම ස්පීඩ් එක වැඩි කළා. දැන් මොකද කරන්නේ? අමලේවත් නැහැ. අපි දෙන්නට තමයි ඇදගෙන නාගන්න වෙන්නේ. බින්දුත් අම්බානකට බය වෙලා. ඇයි මොකද ඔය දෙන්නට එකපාරටම උනේ? ඉසංක අපේ වෙනසට හේතු අහනවා. මොනවා කියන්නද? නෑ මේ ඉස්කෝලේ පොඩි කචල් එකක්. එහෙම කිව්වම මෙන්න එයාගේ මූණක් ඩබල් වුණා. මම රබර් රහින් බැලුවා අරුන් දෙන්න දියාව. අනාථ සාගරේ. ඇස්පින් අපිව පෙන්නලා කොල්ලට මොනවද කියනවා. දැන් ඉතින් ඉවරයි. මම බින්දුට වැලමිටෙන් ඇනලා බිම බලාගත්තා. ලාඩා ඔහුගේ ගැන්සී දෙන්නෙකුත් එක්ක අපි ළඟට ආවා. තමුසෙලා ඉස්කෝලේදී අලි චණ්ඩි උනානේ. පුළුවන් නම් දැන් දාපන්ඩෝ ඒ පාට්. ඉස්කෝලේ වලි පිටට වැඩක් නැහැ. මම බය පැත්තකින් තියලා කිව්වා. එහෙනම් මොනවද ඩෝ ස්කූල් බස් එකේ යද්දි කෙල්ලන්ට අනම්මනම් කියලා කෑ ගහන්නේ?
ඇයි ඒකට තමුසකින් අවසර ගන්න ඕනිද? බින්දුත් පැන්නා. ඒ ඇස්සේදී එකෙක් බින්දුට ගහන්න අත ඉස්සද්දී ලාඩ අවුව නැවතුවා. ගෙව්වොත් ගහනවා. මම හිතාගත්තා. එයා මගේ ගර්ල්. අනික එයාගේ නම ස්ප්‍රින් නෙමෙයි. අංජලි. ආයේ මොන හරි කියලා තිබුණොත් පොලියත් එක්ක දෙනවතොට. ඌ මට ඇඟිල්ල දික් කරලා කිව්වා. මගේ ඉවසීමේ කට්ට පුපුරලා ගියා. තමුසගේ කෙල්ල නම් මීට පස්සේ ඒ ගැන ලියලා බැනර් ගහනවා එයාගේ පීටේ. සලාන්. මගේ කතාව ඉවර වෙද්දිම උන් තුන්දෙනා මගේ ඇඟට පැන්නා. අතේ තිබුණ වීදුරුව වැටුණා. මගේ ඇස්වලින් තරු පිට වෙන්න වැදෙනවා. මම ඔළුව බදාගත්තා. බින්දු පැනලා ඌට ගහනවා. මුළු කැන්ටිමම හොල්මන් වෙලා බලාගෙන ඉන්නවා. අනේ ගහන්න එපා, හොග නවත්තන්න. ඉසංග අඬ අඬ කෑ ගහනවා. යාන්තම් මගේ අතට පණ ආවා. මගේ ඇඟේ තිබ්බ හයිය ඔක්කොම බදලා අරන් ලාඩගේ මූණට කෙල්ල ඇරියා. ඌව දඩාන් ගාලා ළඟ තිබුණු මේසෙත් පෙරලාගෙන බිම වැටුණා. ඒ එකම අනිත් එක හින අයියෙන් මගේ බඩට ගැහුවා. බඩ කොර වුණා වගේ. මම අත් දෙකින්ම බඩ අල්ලගත්තා. එතකොටම තව උස මහත කොල්ලෝ ගැන්සියක් අපි අතරට පැන්නා. උනුත් මුංගේ වුන්ද. ඒ අතරේ හිටපු කොළපාට ටී-ෂර්ට් එකක් ඇඳගත්ත කොල්ලෙක් ලාඩවයි අනිත් එකවයි කවර් කළා. අඩෝ නිකන් කෙල්ලෝ ඉස්සරහා වීරයෝ ඉන්න එපා. ආයේ මුන්දෙන්නට මොනවා හරි කරලා තිබුණොත් කඩනවා තොගේ ඇට. ඒ පොර ලාඩට එහෙම කිව්වහම මාව කරකෝලා අතෑරියා වගේ. උනා. මුං කවුද? මම බඩත් අල්ලගෙන බිත්තියට හේත්තු වුණා. මගේ බඩ නැහැ වගේ. ඒ තරමටම රිදෙනවා. මම දෙපාරක් නැමුණා. මොකද උනේ? අරුණි අක්කා මගේ ළඟ. අපිට සපෝට් එකට ආපු බුවාලා ටික ලාඩවයි අනිත් එකවයි අල්ලගෙන මොනවද කියවනවා. උන් දෙන්නත් බය වෙලා වගේ ඉන්නේ. මේ ඉස්කෝලේ නිකන් පීචන් වලියක් අක්කේ. මම බොහොම අමාරුවෙන් උත්තර දුන්නා. වෙලාවට අපි ආවේ. නැත්තම් උඹලා දෙන්නට නැව කුටි තමයි කන්න වෙන්නේ. උන්ගේ ගෑන්සියත් වැඩි. මහා කාඩ්බෝඩ් වීරෝ ටිකක්. අපිව බේරගත්ත එකේ කිව්වා. මේ මගේ ක්ලාස් එකේ යාළුවෝ ටිකක්. අපි කැන්ටිමට ආව විතරයි ඔයාලගේ ගෝරිය පට ගත්තේ. අරුණ අක්කා කිව්වා. ආ එහෙනම් මෙයයි අපිව බේරගන්න ඕඩර්ස් දීලා තියෙන්නේ. ඒ කියන්නේ අපිව බේරගත්තු කට්ටිය ලාඩරත් වැඩිය ලයිබ්‍රරි එකේ පදිංචිකාරයෝ වගේ. මොනවා වුණත් කමක් නැහැ. ඔය තරමින් ගුටිනුකා බේරුණ එක හොඳයි. වටපිට බලන්නත් මොකද්ද වගේ. චා 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 වස ලැජ්ජාව. එහෙන් බඩ රිදෙනවා. මෙහෙන් නෝන්ඩි වෙනවා. මම අරුණියක්කටයි යාළුවෝ ටිකටයි තෑන්ක්ස් කියලා බින්දුවත් දෙදගෙන ආපහු ආවා. මුගෙත් නහය ළඟ රතු වෙලා. ඉල්ලගෙන කන එකෙත් හොඳම එක. ඉසංකත් අපේ පස්සෙන්ම ආවා. පව්. මේ කිල්ලත් හොඳටම බය වෙලා. උඹට අමාරුද? මම ටැප් එකට මූණ අල්ලද්දි බින්දු ඇහුවා. ඔව් බං බඩ කොර වෙලා වගේ. මගේ බඩ හොඳටම රිදෙනවා. අරුණියක්කත් එතකොටම එතනට ආවා. මෙයා ආවෙත් නැත්නම් මට නැගිටින්න බැරි වෙන්නව අදිනවා. ගොඩක් රිදෙනවද මල්ලි? ඔව්. මම ඔළුව වෙනවා. මට ඔළුව උස්සන්නත් ලැජ්ජයි. ඔයා පොඩ්ඩක් කොහම ඉන්න කියලා එයා ඒ ගමන් ඉසංගගේ අතින් ඇදලා දුවලා ගියා. මම තාප්පෙට හේතු වෙලා ඇස් දෙක පියාගත්තා. ආ ටික වෙලාවකින් ආපු අරුණි අක්කා මට සිද්ධාලේප එකක් දික් කළා. මාව ගොඩාක් අසරණ වුණා වගේ. බින්දුයි ඉසංකයි ටිකක් ඉස්සරහට ගියා. බලන්න මල්ලි මොනවද ඔයා මේ කරගන්නේ? ඔය පාර තවත් සැරවුණා නම් එහෙම අපේ වැරද්දක් නෑ අක්කේ. උන් ඉස්කෝලෙදි චණ්ඩි වෙන්න හදනවා. කෙල්ලෝ ඉන්නකොට එතනත් වීරයෝ වෙන්න දඟලනවා. අපිටත් අකුලගෙන ඉන්න බෑනේ. එහෙම කියලා මීට පස්සේ රණ්ඩු වෙන්නේ එහෙම නෑ. මම අරුණි අක්කගේ මූණ දිහා බැලුවා. අක්කගේ යාළුවෝ අපිව බේරගත්තට ගොඩක් පිං. ඒ තක්කේ වැරද්දක් නැතුව ආයෙත් නිරපරාදේ උන් අපිට ගැහුවොත් මැරෙන්න හරි බලාගෙන අපිත් ගහනවා. මම හිතේ තියෙන කේන්තිය හින්දා එහෙම කිව්වේ. අරුණි අක්කා කෙලින්ම මගේ මූණ දිහා බැලුවා.
කිව්වට කවුද ඔහොම ගහන්නේ? නිකම් මුරණ්ඩු වෙලා පස්සේ දුක් වෙන්න එපා මල්ලි කියලා එයා ආපහු හැරුණා. මම තේරුමක් නැතුව ඒ දිහා බැලුවා. අක්කට කියන්නද? ආයෙ මා තරුණිය අක්ක hina වෙලා ඇහුවා. මන් දන්නවා ඔයාට ඒක කරන්න බෑ කියලා. මමත් hina වුණා.